ඒබෝවන් ඔගලම එකතු වෙන්නේ ද හිස්ට්‍රි ක්ලාස් YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකක් එක්ක. ඉතින් මම කලින් වීඩියෝ එකක කතා කළා 2018 අපොස්ස සාමාන්‍ය පෙළ ඉතිහාස ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 1 ඉඳන් 23 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු. මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ප්‍රශ්න පත්‍රයේම ප්‍රශ්න අංක 24 ඉඳන් 40 දක්වා ප්‍රශ්න සඳහා පිළිතුරු ඒ ආශ්‍රිතව පාඩම් කොටස් වල තියෙන විශේෂ කරුණු මේ වීඩියෝ එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තාමත් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරේ නැත්නම් ඉක්මනට ගිහලා subscribe කරලා යහපත් විදිහට bell icon එකක් click කරන්න. ඔයගොල්ලන්ට මම දාන videos වල notifications එවෙම phone එකට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි මලට යමු 24 වෙනි ප්‍රශ්නෙට. 24 වෙනි ප්‍රශ්නය 25 සහ 26 කියන ප්‍රශ්න තුනම අහලා තියෙන්නේ. ප්‍රකාශ කිහිපයක් දීලා ඒ ආශ්‍රයෙන් තෝරන්න කියලා තමයි ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. අපි ප්‍රකාශ ටික මුලින්ම කියවලා බලමු. එතකොට අපිට ප්‍රශ්න කියවද්දී මේකට අදාළ උත්තරේ මොකක්ද කියලා මතක් වෙයි. ඒ වලින් දක්වන්නේ මුස්ලිම් නේෂන් පුවත්පත ආරම්භ කිරීම. B. කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටවීම. C. කොළඹ සහිරා විද්‍යාලය ආරම්භ කිරීම. D. උදේබානු පුවත්පත ඇරඹීම. E. වෙසක් පොහොය දිනේ නිවාඩු දිනයක් බවට පත් කර ගැනීමට කටයුතු කිරීම. F. ශිවන්හල විද්‍යාලය ආරම්භ කිරීම. 24 වෙනි ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් සම්බන්ධ කරුණු ඇතුළත් පිළිතුර කුමක්ද කියලා. ඉතින් ඔබලන්ට මේ ප්‍රකාශ 6 ගත්තාම B පිළිතුරේ දැක්වෙන කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටවීම සහ E වලින් දැක්වෙන වෙසක් පොහොය දිනේ නිවාඩු දිනයක් බවට පත් කර ගැනීමට කටයුතු කිරීම කියන ප්‍රකාශ දෙක එතුමන් විසින් කරපු සේවාවන් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඔහු බෞද්ධ පුනරුදය සඳහා ඉමහත් සේවයක් ඉටු කළ විදේශ ජාතිකයෙක්, අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණලා ඇමරිකානු ජාතිකයෙක් ශ්‍රී ලංකාවට පැමිණලා බෞද්ධාගම වැළඳගෙන බෞද්ධාගමේ චිරස්ථිතිය උදෙසා මහත් පාඩයක් ලංකාව තුළදී සිදු කරලා තියෙනවා නගරික ධර්මපාලතුමත් සමගින්. ඉන් මේ ප්‍රශ්න නිවැරදි පිළිතුර වෙන්නේ B සහ E පිළිතුර අංක 3. 25 සිද්ධි ලැබෙ මහතා සම්බන්ධ කරුණ ඇතුළත් පිළිතුර කුමක්ද? සිද්ධි ලැබෙ මහතා මුස්ලිම් පුනරුදය මුස්ලිම් ආගමික ජනතාවගේ ආගම නගා සිටුවීම සඳහා ක්‍රියා කරපු පුද්ගලේ. ඉතින් මේ අතරින් ඒ වලින් දැක් වෙන මුස්ලිම් නේෂන් පුවත්පත ඇරඹීම, එවැගේම සී වලින් දැක් වෙන මුස්ලිම් දරුවන්ට ඇතුළත් වීමට පාසලක් විදිහට කොළඹ සහිරා විද්‍යාලය ආරම්භ කිරීම ගන්න පුළුවන්. එතනදී නිවැරදි පිළිතුර වෙන්නේ අංක 1 A සහ C. 26 ආරුමග නාවලතුමා සම්බන්ධ කරුණු ඇතුළත් පිළිතුර කුමක්ද? ඉතිරි වෙලා තියෙන පිළිතුර දෙක තමයි මෙතනට එන්නේ. අපි කරුණු කිව්වොත් උදේබානු පුවත්පත ඇරඹීම, ශිවන්හල විද්‍යාලය ඇරඹීම එතුමාගේ මූලිකත්වයෙන් සිදු වෙලා තියෙන්නේ. B සහ F තමයි නිවැරදි පිළිතුර. පිළිතුර අංක 4. දැන් අපි බලමු එතුමන්ලාගේ රූප කිහිපයක්. මේ ඉන්නේ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා දෙවෙනි රූපේ, ආරුමග නාවලතුමා තුන්වෙනි පිළිතුරේ, සිද්ධි ලැබෙ මහතා. ඉතින් මේ රූප අධ්‍යයනය කළ ඔබලගේ ප්‍රශ්න අහනවා දෙවෙනි කොටසට. ඉතින් මම එතුමන්ලාගේ රූප මතක තියාගන්න ඒ ප්‍රශ්න ඇහුවත් ඒ ආශ්‍රයෙන් අහන අනු ප්‍රශ්න වලට හරියට උත්තර ලියන්න මුන්ගේ රූපේ මතක තියාගෙන ඉන්න ඉතාමත් වැදගත් වේවි. වෙන ප්‍රශ්නයට ධනපති කම්කරු හා මධ්‍යම යනුවෙන් සමාජ පන්ති තුනක් නිර්මාණය කරනු ලැබුවේ කුමක ප්‍රතිඵලයක් ලෙසටද? ඉතින් මේ ප්‍රශ්නෙට උත්තර කියවන කලින්ම ඔබලන්ට පිළිතුරු මතක් වෙනම ඇති. කාර්මික විප්ලවයේ එක් අයහපත් ප්‍රතිඵලයක් විදිහට මේ සමාජ පන්තිකමය බිහි වුණා කියලා හැඳින්වෙනවා. එහිදී ධනපති පන්තිය මේ කම්කරු පන්තියේ ශ්‍රමය සූරා කමින් ඔවුන්ගේ ධනය වැඩි කර ගැනීමට උත්සුක වීමත් එක්ක මේ ගම්බියම් වලින්න ජනතාව රැකියා සොයා නගරවලට පැමිණ නාගරීකරණය ඇති වෙනවා. එහිදී මොඩුකු නිවාස බිහි වෙනවා. මේ ජනතාවට මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාව අඩුවීම වගේ කාරණා බිහි වෙන්නේ මේ පන්ති තුනක් බිහිවීමත් එක්ක. ඊට පස්සේ තමයි මේ අරගල විවිධ සමාජ අරගල රුසියාවේදී බිහි වෙන්නේ මේ පන්ති ක්‍රමය අඩපණ කරලා දැමීමට. ඉතින් මෙහි ආරම්භය මේ වස්තු බීජ විදිහට හැඳින්වෙන්නේ කාර්මික විප්ලවය. පිළිතුර අංක 1. 28 වෙනි ප්‍රශ්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පුද්ගලයෙකුගේ මූලික මිනිස් අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස් කඩු අවස්ථාවකදී
පෙත්සමක් ඉදිරිපත් කළ යුත්තේ කුමන අධිකරණයකටද කියලා තියෙනවා. අධිකරණ හතර දීලා තියෙනවා. අභ්‍යාචන අධිකරණය, ශ්‍රේෂ්ඨ අධිකරණය, මහා අධිකරණය, හතර මහේස්ත්‍රාත් අධිකරණය. ඉතින් මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් මම මෙතන දාලා තියෙනවා. මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන වගන්තිය අනුව සලකන මූලික අයිතිවාසිකම් සහනන් වැදැරුම් නිදහසට අයිති කරුණු කීපයක්. ඉතින් මේ කරුණු ටික බලලා අපි ප්‍රශ්නෙට උත්තරේ බලමු මොකද්ද කියලා. මුලින්ම නීතිය පසඳලීම ක්‍රියාත්මක කිරීම හා නීතිය රැකවරණය සර්ව සාධාරණ වෙන්න ඕනේ. කියන්නේ කුමන ආගමකේකුවත් කුමන භාෂාවක් කතා කරන උනත් රටේ කුමන තරාතිරක පුද්ගලෙක් වුණත් ඕන නීතිය හමුවට ආවහම ඒ හැම පුද්ගලෙක්ටම එක සමාන ඇසකින් බලලා ඔවුන්ට සාධාරණීෂ්ඨ කිරීම මිනිසුන්ගේ මූලික අයිතිවාසිකමක් විදිහට 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සලකලා තියෙනවා. දෙවෙනි එක නීතියට අනුකූලව මිස පුද්ගලයෙකුගේ ප්‍රාණයට හා නිදහසට හෝ සුරක්ෂිතභාවයට හානි නොකළ යුතුයි. ඒ කියන්නේ හැම සෑම පුද්ගලයෙක්ටම ශ්‍රී ලංකාව තුළ නිදහසේ ජීවත් වීමේ අයිතිය තියෙනවා. නීත්‍යානුකූලව කිසියම් හිතමු මොකක් හරි අධිකරණයේ ඉදිරියේ මොනවා හරි නියෝගයක් අරගෙන ඔහුට සිරගත කිරීමකට හෝ වෙනත් මරණ දඬුවමකට හෝ දඬුවමකට ලක් කරේ නැත්නම් ඔහුට සුරක්ෂිතව ජීවත් වීමේ අයිතියක් 1972 ව්‍යවස්ථාවෙන් තහවුරු කරලා තියෙනවා. ඒ වගේම සෑම පුද්ගලයෙක්ටම සිටීමේ නිදහස, වරුදු සාක්ෂි නිදහස සහ ආගමික නිදහස ලබා දීලා තියෙනවා මේ ව්‍යවස්ථාවෙන්. ඕනම පුද්ගලයෙක්ට ඕනම ආගමක් අදහන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම දෙයක් හිතන්න පුළුවන්. වරුදු සාක්ෂි නිදහස තමයි ඕනම දෙයක් හිතලා ඒ දේ ඉෂ්ට කර ගැනීමේ හැකියාව. එහෙදිත් නීත්‍යානුකූල ව්‍යතිරේකයේ තියෙනවා. ඒ කියන්නේ නීතියට පටහැනිව කරන්න බෑ. නීත්‍යානුකූලව ඕනම දෙයක් සිටීමේ වරුදු සාක්ෂි නිදහස සහ ඕනම ආගමක් ඇදහිීමේ නිදහස ලබා දීලා තියෙනවා. හතරවෙනි එක පුරවැසියන් සාමකාමීව රැස්වීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට නිදහස ලබා දීලා තියෙනවා මේ 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන ගන්තියට අනුව. අපි දැන් යමු අපේ ප්‍රශ්නයට. මේ යාලා තියෙන්නේ මේ අයිතිවාසිකම් සහ නන්වැදැරුම් නිදහස කඩ වුණත් යන්න ඕනේ මොන අධිකරණයටද කියලා. ශ්‍රී ලංකාවේ දැනට තියෙන ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨ අධිකරණයට තමයි මේ කඩ කිරීමක් සිදු වුණා. මේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් සිදු වුණා ඉදිරිපත් වීම සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඉවරදි පිළිතුර අංක 2. 29 ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන අවස්ථාවක් ලෙස සැලකිය හැකි කුමක්ද? ඒක නම් අපිට ප්‍රශ්නේ කියපු ගමන් උත්තරේ ගන්න බෑ. මොකද දීලා තියෙන පිළිතුරු වලින් තමයි අපි තෝරන්න ඕනේ. අංක 1 පාර්ලිමේන්තු වාද විවාද පැවැත්වීම, 2 මාධ්‍ය තුලින් කරන අදහස් විමසීම, 3 ජනමත විචාරණය, 4 සමානුපාතික නියෝජන ක්‍රමය. ඉතින් මේ හතර ගත්තාම තුන්වන පිළිතුර ජනමත විචාරණයේ තමයි ජනතාවගේ මතය ඍජුවම ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ. කියන්නේ ඡන්දය පැවැත්වීමෙන් ජනමත විචාරණයේදී මේ ජනමත විචාරණය 1978 ව්‍යවස්ථාවේදී තමයි හඳුන්වලා දෙන්නේ. මුලින්ම 1982 දී මුලම සහ එකම අවස්ථාව ලංකාවේ ජනමත විචාරණයක් තිබුණේ. එහිදී අවශ්‍ය වෙලා තියෙන 1982 දී පාර්ලිමේන්තුවේ කාල සීමාව දීර්ඝ කිරීමට. මෙහිදී මේ ජනමත විචාරණයකදී සිදු වෙන්නේ මොකක් හරි කරුණක් තීරණය කළා. ඒ කරුණට පක්ෂපාතී නම් ඔව්, විරුද්ධ නම් නැත කියලා සඳහන් කිරීම. මේ ඔව් නැත යන සඳහන් කරද්දී කිසියම් ලකුණු දෙකක් භාවිත කරන උදාහරණයකදී 1982 මේ පාර්ලිමේන්තුවේ කාල සීමාව දීර්ඝ කර ගැනීමේ කරුණේදී ඔව් නැතයන්ට එදුණු සංකේත දෙක තමයි ලාම්පුව සහ කලගෙඩි. ඉතින් මේදී කිසියම් පක්ෂයක් ජයග්‍රහණය කිරීමට නම් ඔවුන් 50%කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ගැනීමට අවශ්‍ය වෙනවා. නමුත් අපි සාමාන්ය ඡන්දකදී එමන් 50% ඡන්ද ප්‍රතිශතයේ වැඩිවීම ලුණුකුවට තකන්නේ නැහැ ජනාධිපතිවරණයකදී. හැර අපි යමු ඊළඟ ප්‍රශ්නට. යුරෝපයේ පුනරුද සමයේ ප්‍රසිද්ධියට පත් වූ පුද්ගලයන් පළවෙනි තීරුවේද ඔවුන් ප්‍රසිද්ධියට පත් වූ ශ්‍රේෂ්ඨ දෙවන තීරුවේද දැක්වේ. පළවෙනි තීරුව අනුව දෙවන තීරුව ගැලපුව විට නිවැරදි පිළිතුර කුමක්ද කියලා අහලා තියෙනවා. මේක දැක්ක ගමන්ම ලේසි ප්‍රශ්නයක් කියලා බලන හිතේ. පළවෙනි එක මයිකල් ආන්ජෙලෝ, ඔහු චිත්‍ර ශිල්පය ප්‍රගුණ කරපු පුද්ගලෙක්. ඒතකොට අංක 1 චිත්‍ර ශිල්පය. බර්තලමියෝ ඩියස්, ඔහු දේශ ගවේෂණයට නඹුරුවක් දැක්ව පුද්ගලෙක්.
ඒ දෙවැනි පිළිතුරට ඒ විලියම් හාවේ ඔහු වෛද්‍ය විද්‍යාවේ මූල ආරම්භකයෙක් ඉඳ වෛද්‍ය විද්‍යාව තමයි ඔහුගේ ශ්‍රේෂ්ඨය වෙන්නේ. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2 B A D කියන පිළිතුර. අපි යමු 31 ප්‍රශ්නයට. ජර්මනි අධිරාජ්‍ය ගොඩනැගීමේ අරමුණින් කටයුතු කළ ප්‍රථම පාලකයා කවුද කියලා අහලා තියෙනවා. ජර්මනියේ ප්‍රංශයෙන් මුදවගෙන 1870 දී ඔටෝ ෆොන් බිස්මාර්ක් කියන පුද්ගලයා තමයි ජර්මනි එක්සේසත් කළේ. නමුත් ඔහුට වෙනත් අධිරාජ්‍ය ඇඳා ගැනීමේ අවශ්‍යතාවයක් පැවතුනේ නැහැ. නමුත් දෙවනියට පත් වුණු දෙවන විලියම් කයිසර් කියන පුද්ගලයා 1887 දී පාලනයට පත් වෙලා ඔහු බටහිර රාජ්‍යයන් ඇඳා ගැනීමට කටයුතු කරනවා. ඉතින් මේ නිසා ඔහු ජර්මන් හමුදාව ශක්තිමත් කිරීමට කටයුතු කළා. ඒ වගේම ජර්මනියේ තියෙන නිෂ්පාදන අවදුරටත් ඉරිමත් කිරීමට පෙළඹුණු පුද්ගලෙක් දෙවන විලියම් කයිසර් කියන්නේ. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2. 32 වෙනි ප්‍රශ්නේ 32 සිට 34 දක්වා ප්‍රශ්න ටිකක් වෙනස් ආකාරයේ ප්‍රශ්නයක්. අපි ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම කියමු. A B C D වලින් දක්වන ප්‍රකාශ හෝ පද යුගල අධ්‍යයනය කර 32 සිට 34 දක්වා ප්‍රශ්න වල පිළිතුරු සපයන්න. එතකොට A වල පළවෙනි එක විදිහට දීලා තියෙනවා ජාතීන්ගේ සංගමය 2 එක්සත් ජාතීන්ගේ සංගමය. B වල පළමුව යන ලෝක සාමය 2 ආර්ථික සම්බාධක. C එක දෙවන ලෝක මහා සංග්‍රාමය 2 ඊශ්‍රායලය. D පළවෙනි එක පරිසර දූෂණය දෙවෙනි එක කාර්මිකකරණය. ඉතින් මේ ප්‍රශ්න මේ ප්‍රකාශ වලින් අපිට එක එක ප්‍රශ්න අහලා තියෙනවා. එතෙන්දී උත්තර දෙන්න තමයි ඔයාලට තියෙන්නේ. පළමුවෙන්නේ වැඩිවීම දෙවැන්නේ වැඩිවීමට හේතු වෙන බව දක්වන ප්‍රකාශ යුගලය කුමක්ද? කියන්නේ පළමුවෙන්නේ වැඩිවීමට දෙවැන්නේ වැඩිවීම බලපාන ඕනේ. මෙහිදී පිළිතුර විදිහට අපිට ගන්න වෙන්නේ D පිළිතුර. මොකද කාර්මීකරණය වැඩිවීම නිසා තමයි පරිසර දූෂණ ඉහළ යන්නේ. දැන් එංගලන්තය තුළ වැඩි වශයෙන් ඔවුන්ගේ අමුද්‍රව්‍ය ලබා ගැනීමේ හැකියාව ඔවුන් සතු ධනය ඉහළ යාම යටත් විජිත වලින් අමුද්‍රව්‍ය ලබා ගැනීමට තිබුණ නැඹුරුතාවය කියන හේතු නිසා එංගලන්තය පුරාම කාර්මික ජනපද බිහි වුණා. විශාල කර්මාන්තශාලා බිහි වුණා. ඒ නිසා පරිසර දූෂණය කියන එක ශබ්ද දූෂණය, වායු දූෂණය, ජල දූෂණය, ඒ කියන්නේ හැමදේම ඉහළ යන්න බලපෑවේ කාර්මීකරණය. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 4. 33 පළමුවන්නේ අසාර්ථකත්වය දෙවැන්නේ ආරම්භයට හේතු බව දක්වන ප්‍රකාශ යුගලය කුමක්ද? ඉතින් මේකට නිවැරදි පිළිතුර වෙන්නේ A. මොකද ජාතීන්ගේ සංගමයේ 1920 දී ආරම්භ වෙනවා. ජාතීන්ගේ සංගමයේ තිබුණ දුර්වලතා අඩුපාඩු නිරාකරණය කිරීම සඳහා තමයි 1945 දී දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් එක්කම එක්සත් ජාතීන්ගේ සංගමය බිහි වෙන්නේ. ඉතින් ජාතීන්ගේ සංගමය අසාර්ථක වීමට හේතු වෙන්නේ ඇමරිකාවෙහි සමාජිකත්වය නොගැනීම මූලික වශයෙන්. ඊට අමතරව සමාජිකත්වය ගැන තිබුණ එවකට සමාජිකත්වය ලබාගෙන තිබුණු රටවල ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට මේ ජාතීන්ගේ සංගමය ගන්න තීරණ ක්‍රියාත්මක කිරීමට පෙළඹුණේ නැහැ. මේව තමයි ප්‍රධානම හේතු ජාතීන්ගේ සංගමය අහෝසි වෙන්න, එහෙම නැත්නම් ව්‍යාකූල වෙන්න. ඒක නිසා 1945 දී එක්සත් ජාතීන්ගේ සංගමය ලෝකයේ ස්ථාපනය වෙනවා. 34 දෙවැන්න පළමුවැන්නේ ප්‍රතිඵලයක් බව දක්වන ප්‍රකාශය එහෙම නැත්නම් පද යුගලය කුමක්ද කියලා අහලා තියෙනවා. මේකට නිවැරදි පිළිතුර වෙන්නේ ඊශ්‍රායලය බිහි වෙන්නේ දෙවන ලෝක යුද්ධ සමයේ ඒ ඇතිවන අහිතකර ප්‍රතිපත්ති එහෙම නැත්නම් ප්‍රතිඵලවල හේතු කොටගෙන තමයි ඊශ්‍රායලය ලෝකයේ බිහි වෙන්නේ. ඉතින් එතකොට 34 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වෙන්නේ C. එහෙම නැත්නම් 3 වෙනි පිළිතුර. යමු 35 වෙනි ප්‍රශ්නය. දෙවන ලෝක යුද්ධ සමයේදී මාෂල් සැලැස්ම හඳුන්වා දෙනු ලැබුවේ කුමන අරමුණකින්ද කියලා තමයි අහලා තියෙන 35 වෙනි ප්‍රශ්නේ. එන්න මාෂල් සැලැස්ම හඳුන්වා දුන්නේ
ඇමරිකාව විසින් විනාශයට පත් වූ යුරෝපීය රටවල් නැවත නගා සිටවන්න, ඔවුන්ගේ ආර්ථික කටයුතු නගා සිටවන්න තමයි මේ මාර්ෂල් සැලැස්ම හඳුන්වලා දුන්නේ. ජර්මනිය, ඉතාලිය වැනි යුරෝප රටවල් එහෙම නැතුව යටත් විචිත නෙමෙයි, කියන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව වගේ යටත් විචිත සංවර්ධනය කිරීමට මේ මාර්ෂල් සැලැස්ම හඳුන්වලා දුන්නේ. මේකේ පළවෙනි උත්තරේ තියෙන්නේ විනාශයට පත් වූ යුරෝපයේ පරාජිත රටවල් නගා සිටවීම. ඒක තමයි නිවැරදි උත්තරේ. අපි දෙවැනි පිළිතුරේ සිට හතරවෙනි පිළිතුර වැරදින්නේ මොකද කියලා බලුවොත්, යටත් විචිතවල සමාජ ආර්ථික කටයුතු ගෙනැංගීම සිද්ධ වුණේ නැහැ මාර්ෂල් සැලැස්මේ. මිත්‍ර රටවල් ලෝක යුද්ධවලට අවතීර්ණ වීමට හේතු පහදිය දීම සිද්ධ වුණේ නැහැ. මොකද දෙවන ලෝක යුද්ධය අවසන් වුණාට පස්සෙ තමයි මේක බිහි වුණේ. හතර නිෂ්ඨික අවිභාවිතය සහ නිෂ්පාදනයේ සීමා කිරීමක් වුණේ නැහැ. මොකද දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ සීතල යුද්ධය ඇති වුණ නිසා ඒ නිෂ්ඨික අවිභාවිත නිෂ්පාදනයේ වැඩි වීමක් තමයි සිද්ධ වුණේ. ඉතින් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 1. 36 වෙනි ප්‍රශ්නේ, පැසිස්ට්වාදයට එරෙහි වූවන් විනාශ කිරීම සඳහා කළු කමිස හමුදාව යොදාගත් ඒකාධිපති පාලකයා කවුද කියලා අහලා තියෙනවා. නිවැරදි පිළිතුර ප්‍රශ්න දැක්ක ගමන් කියන තුලා බෙනිටෝ මුසෝලිනි 1922 තමයි ඔහු බලයට පත් වෙන්නේ. පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ඇති වෙලා තියෙන විනකියාව, ආහාර හිඟය වගේ තත්ත්වයන් පසුබිම් කොටගෙන තමයි ඔහු බලයට පත් වෙන්නේ. ඉතින් ඉතාලියේදී බලයට පත් වෙලා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ මේ පැසිස්ට්වාදයට විරුද්ධත්වය පාන පුද්ගලයන් විනාශ කිරීමට තමයි බෙනිටෝ මුසෝලිනි කළු කමිස හමුදාව පිහිටුවේ. නමුත් 1919 ශතවර්ෂයේ අගභාගයේදී ඒ සිදු වුණ ආර්ථික පරිහානියත් එක්කම, ලෝකයේ සිදු වුණ ආර්ථික පරිහානියත් එක්කම මේ තවදුරටත් ක්‍රියාත්මක වීමේ හැකියාවක් නොමැති වීම නිසා ඔහු විසින්ම කළු කම සමුදාව අත්හිටුවීමට තීරණය කළා. ඉතින් එතකොට නිවැරදි පිළිතුර අංකික බෙනිටෝ මුසෝලිනි. අපි යමු 37 වෙනි ප්‍රශ්නේ ඉඳන් 38 වෙනි ප්‍රශ්නේ දක්වා සිද්ධි දෙකක්, ප්‍රකාශ දෙකක් දිහා තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. ඇමරිකන් නිදහස් සටන සම්බන්ධයෙන් මොනවාද සත්‍ය වෙන සත්‍ය වෙන කියලා අහලා තියෙනවා. ඒ ගත්තොත් ඒ දිලා තියෙන බොස්ටන් තේසාදය, බී පර්ල් වලට පහර දීම. ඉතින් මම සිද්ධි දෙක ගැන සරලම පැහැදිලි කිරීමක් කළොත් 1933 තමයි බොස්ටන් වරායේ ඒ වෙනකොට බ්‍රිතාන්‍යයන් සතුව තමයි පැවතිලා තියෙන්නේ. ඉතින් මේ නැවකට බොස්ටන් වරායේ නවතා තිබූ නැවකට ඇතුල් වුණු බොස්ටන් වැසියන් විසින් එහි තිබුණු තේ පෙට්ටි 342 මුහුදට විසි කිරීමෙන් පසුව එහිදී ඇති වුණු තත්ත්වය බොස්ටන් තේ සාදය කියලා නමින් මේ බ්‍රිතාන්‍යයන්ට වෙරෙහිව ඇමරිකාවේ ඇති වුණු නිදහස් සටනේ මූලිකම අවස්ථාවක් විදිහට සැලකින බොස්ටන් තේ සාදය ඒ විදිහට තමයි සිද්ධ වෙලා තියෙන්නේ 1733. ඉතින් ඇමරිකානු නිදහස් සටන සම්බන්ධයෙන් ඒ ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක් විදිහට අපිට ගන්න පුළුවන්. 38 දෙවන ලෝක මහා සංග්‍රාමයේ සම්බන්ධයෙන් මොකක්ද කියලා අහලා තියෙනවා. බී පිළිතුර දීලා තියෙන්නේ පර්ල් වරායට පහර දීම. ඔව්, ඒක තමයි නිවැරදි පිළිතුර. ඒක නිවැරදි පිළිතුර වෙන්නේ 4 වෙනි එක. ඒ අසත්‍ය. මොකද ඒ ඇති උනේ ඇමරිකානු නිදහස් සටනේදී. උනාට බී තමයි සත්‍ය පිළිතුර. නිවැරදි පිළිතුර වෙන්නේ අංක 4. 37 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3. මොකද හිදී ඒ සත්‍ය වෙනවා, බී අසත්‍ය වෙනවා. මොකද බී ඇති වෙන්නේ දෙවන ලෝක යුද්ධ සමයත් එක්ක. ඉතින් මේ පර්ල් වරායට පහර දීම ගැන පොඩි විස්තරයක් කිව්ව 1941 නොවැම්බර් 7 වෙනිදා තමයි ජපානය විසින් ඇමරිකාවේ නාවික කඳවුරක් පවතින මේ පර්ල් වරායට පහර දීලා දෙවන ලෝක සංවිධානයේ ලෝක සංග්‍රාමයට ඒ වෙන විට ක්‍රියාකාරී සම්බන්ධයක් නොතිබුණු ඇමරිකාව ඈඳා ගත්තා. ඉතින් මේක තමයි දෙවන ලෝක සංග්‍රාමයේ තමත් හැරවුම් ලක්ෂ්‍යයක් තමයි මේ පර්ල් වරායට පහර දීම. එතකොට 38 වෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර වෙන්නේ අංක 4. 39 තම දේශපාලන බලකඳුරෙහි සාර්ථකත්වයේ උදෙසා යුදමය මැදිහත් වීමකින් තොරව උපායශීලීව කටයුතු කිරීමේ න්‍යාය හඳුන්වන්නේ කුමක්ද කියලා. දැන් දෙවන ලෝක යුද්ධ සමයට පස්සේ ලෝක යුද්ධයක් ඇති වුණේ නැහැ. නමුත් එහිදී එක් එක් රටවල් තමන්ගේ බලය පෙන්වන, තමන්ගේ විරුද්ධ පාක්ෂිකයන්ට බලය පෙන්වන්නට විවිධ ක්‍රමෝපායන් අනුගමනය කළා. අභ්‍යවකාශ ගවේෂණ, වෛද්‍ය විද්‍යාවේ දියුණු ක්‍රම හොයා ගැනීම, මන්නත්තම් න්‍යෂ්ටික අවියායුධ
නිෂ්පාදනය කිරීම මෙන්න මේ කියන අංශවලින් එක් එක් රටවල් ඔවුන්ගේ බලය පෙන්වීමට පටන් ගත්තා. විශේෂයෙන්ම මේ බලය පෙන්වීම සිදු වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ සෝවියට් රුසියාව, ඒ වෙනකොට පැවති රුසියාව කියන රාජ්‍ය දෙක සහ ඇමරිකාව කියන රාජ්‍යය රුසියාව සමග තමයි මේ බලතරගය ඇති වුණේ. මේ බලතරගයට අපි හඳුන්වන්නේ සීතල යුද්ධය කියලා. නිශ්චිත අවිහරණය කියලා නෙමෙයි කියන්නේ, ඉන්ධන නිෂ්පාදන පාලනය නෙමෙයි, ආර්ථික සම්බාධක පැනවීම කියන්නේ වෙනම කාරණයක්. ආර්ථික සම්බාධක කියන්නේ කිසියම් රටක් තවත් රටක් සමග සිදු කරන ආර්ථික ක්‍රියාකාරකම්, රටක් හෝ රටවල් කීපයක් සිදු කරන ආර්ථික ක්‍රියාකාරකම් වලින් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් ඒ ක්‍රියාකාරකම් නැවැත්වීමට තමයි ආර්ථික සම්බාධක කියන්නේ. ඉතින් ඒක නෙමෙයි මේ බලතරංගය කියන්නේ. මේ බලතරංගය අපි හඳුන්වන්නේ සීතල යුද්ධය කියලා. එතකොට නිවැරදි පිළිතුර අංක 4. අංක 40. නොමැති ජාතීන්ගේ සංගමයේ පිහිටුවීමේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කළ යුගොස්ලෝවැකියානු ජනාධිපතිවරයා කවුද කියලා. ඉතින් මෙතන තියෙන අබ්දුල් ගමාන් සාර්, ශ්‍රී ජවහර්ලාල් නේරු සහ ලී ක්වාන් යූ කියන පාලකයන් තුන් දෙනාම යුගොස්ලෝවැකියාවේ ජනාධිපති වශයෙන් පත් වෙලා හිටියේ නැහැ. ඉතින් ඒ අතින් බැලුවහම අංක 2 තමයි නිවැරදි වෙන්නේ. මාර්ෂල් ටිටෝ කියන පුද්ගලයා තමයි යුගොස්ලෝවියාවේ ජනාධිපතිවරයා හිටියේ. ඒ වගේම ඔහු නොබැදි ජාතීන්ගේ සංගමයේ පිහිටුවීමේ ප්‍රාරම්භකයෙක් විදිහටත් කටයුතු කරලා තියෙනවා. එතකොට 40 වෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 2. ඉතින් ඔගලන් මේ දකින්නේ බොස්ටන් තේසාදේ සහ පර්ල් වරායට පහර දීමේ රූප සටහන් කීපයක්. ඉතින් මේ වගේ දේවල් වුණොත් ඔගලන්ට දෙවෙනි කොටසේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් දෙවෙනි කොටසේ සිටියම් අධ්‍යයනයට පස්සේ එන ඔගලන්ට රූප කීපයක්, රූප දෙකක් දීලා ඒ ආශ්‍රයෙන් ප්‍රශ්න විමසන කොටසක්. ඉතින් එතනදී ඒ පින්තූර දෙකිනුත් ඔගලන්ට ප්‍රශ්න ඉමේ හැකියාවක් තියෙනවා. ඔබලොන් තාම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරේ නැත්තම් ද හිස්ට්‍රි ක්ලාස් තමයි කියනම ඉක්මනට ගිහින් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ තියෙන්නේ මගේ Facebook page එකේ link එක. ඒකටත් ඔබලොන් join වෙන්න. මේ වගේ වැදගත් දේවල් මම එකිතිත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් 2018 paper එක මම සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. 2018 අපසාමාන්‍ය පෙළ ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස සම්පූර්ණයෙන්ම අවසන්යි. ඉතින් අවසාන වෙනකන් ඉඳි සිටිට ඔයගොල්ලන්ට ස්තුතියි.